අපි පසුගේ වීඩුවකින් සාකච්චා කරා විසිරි පොම්පේ හා සම්බන්ධය. දැට පේනු අප බොහොම රසවත් මාත්‍රිකාාවකට හණඩදේ. විශේෂයෙන්ම මේ ගුවන්්‍යානයක එසවීන්. අපි දන්නවා මිනිසා වසර ගණනාවක් උඩේ හඩුත්සාහ කරා සමාර්ක ෝක කවදවත් කරන්න බෑ කියලා. ඉතින් සමහර වෙලාවට කුරුල්ලෝ පියාමනවා දදිහා බලංහිටිය මිනිසු සරුන්ගල් යෙව්ව සරුංගලේ ක්‍රියාව බණුලිට මතිම සමන්න ඇතැති ව පොඩික්‍රියාවගුත් සිද වෙනවා ඒම සරුංගලය බනුල්ට සම් සීර සීයක් සමානයි කියක කියට උත්සාහ කරන්න නෑදර වනේ එතකොට මිනස් විීවිධ විධ උත්සාහයන් කර මේකේ සාර්ථක උත්සාහය තමයි ෆරයිට් සහෝදරයෝ විිල්බ රයිට් සහ ඕෝර් රයිට් කියන මහත්වොර දෙන්නා ගත්ත උත්සාහය ඔුන් මහිතට ගුවන් ගතවෙඩ හැ කියියාව ලැක්වා අපි දන්නවා මේක තමයි ලෝකයේ සාර්ථක වෙච්ච පලව වෑහම ති මෙතන්දි එකරයි සහෝදරෙක් සම්පූර්යෙන්ම අකර්මණ්‍යය තත්ත්වයට එ ත මේ පැරල්ලයි ර තත්වයට පත් වන. ඒයින්ටයිඩ් සහෝදරය එක ටෙක්නෝජික රහට රංගිය ඉතින් ජීවිත කාලයක් මිනිසුන් තමන් ජීවිත පූජා කරලා තමන් ජීවිත කැප කරලා තමයි මේ තාක්ෂණයන් හොයා ඇත දරුණනි දෙකමගේ මහඟු පාල තමයි අපි අද ලබන්න ඇර මේ ගුවන්ාණයක් ගත්තවත් හෙම ගුවන්යාන මේ තට්ට හදලා තියෙන ස්වරූපයනවා ට පේනවා ගවන් න්නේ තට බෙර පොඩ්ඩ පිස කෑල්ලක් ීම. මේ කෑල්ලට හැකිාව තියෙන මේ තට්ටේ මෙන මේ තත්්ට තමයි ප්‍රධාන වශයෙන්ම මේ තඩු දෙක තමයි දෙ පැත්ත තියෙන ගුවන්‍යානයක ක්‍රියාකාරිතු ප්‍රධන වශයෙන්ම බලපානේ දවබ දැළල යෙනන සමහර වෙලාවට තනිඉංජිමක් සහිත ගුවන්ඥාන තියෙනවා සැහල්ලූ එතවට එංජිින් දෙකක් සහිත එංජිින් හතරක් සහිත ගුවන්ඥාන්න තියවා නේද ඒවාගේ තමයි සහර වෙලාට හෙලිකොප්්‍රියයයි පලනක මික්සච්චේව තියෙනවාන සමහර වෙලාට හලුත්ෙක් වෙදදි ඔය අබදාල්න මිග්්‍යානා කෆීරයාන ආදී විදිහට විධ 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 වි යදකනයට ටොට ගන්න විශේෂම සුපෝසනික් තයේ ගුවන්ඥා ගැනබ අහලා තියෙනවානේ ඉති සියලුම ගුවයාාණ අතරතුර අපි ගුවන්්‍යානයක තට්ට තට්ට තමයි ක්‍රියාකාරත්තය වෙන්නේ මේ ගුවන්්‍යානක තට්ට මම මෙතනින් කැපූ. ද මෙම යන මේ ගුවන්ාණයක තට්ට මම මෙන මෙහෙම කැපුුවත් පුතේ මට පේන ස්වරූපය මේ වගේ ස්වරූපයක් මෙ මේ වගේ ආසන ස්වරූපයක් තමයි ය ගුවන්යාායක තට්ට කැපුවොත්ය හරි දැ ගුවන්්‍යානේ මුණ පැත්තනම් මං කපද්දි පිඩිපස පැත්ත මෙහම වෙන මෙනි මෙතරරි පපදදි ම මේ ක පට තැන මෙහම බැලුවත්ට පේන විදිහතමයි මේ තියෙන ඇතුර මේ ගුවන්්‍යනි තට්ට මේ පැත්තර වහෙම තියනවා දැමගේ බෝඩ්ඩ එකක ගුවන්යාායන මේ පැත්තර ත් තියනවා අනිත් පැත්තරත් තට්ට තියෙනවා පැතල රි එතකොට දැම්ම මේ තට්ට ගත්තොත්පු තර දැම් හිතන්නකු මෙන මේ ගුවන්යාානය මේ ගුවන්්‍යානය මෙම විසරහටය යනවනා මොකද වෙන්නේ ඔව හරි ද ගුවන්්‍යානය ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට මොකද වෙන්නේ සුලංහවනවානි අපි ගුවන්්ඥාණය ඉදිරියට යනවනම් ඉතිරට යන පැත්තට විුද්ධ පැත්තට හොඳ වෙන්නේ සුලන් සැමීම සිද්ධ වෙනවා හොඳන මතක තියන මේ ත්තේ තට්ටේ හරස්කඩක් කියන එක හරි එදකොට අපි ගත්තොත් එහෙම මෙිට ගුවන්ඥානා තට්ටක තියෙන හැඩේ නිසා ඇතිවන එසවුම් බලය අප ගත්වොත් එම හොඳර මතක තියාගන්න සාමාන්‍ය මේ ගුවන්්‍යාණයක් ගවන් කිරීමට වඩාත් යෝග්‍යය වෙන්නේ කැළඹොලු නැති සුලංස භාවයක් එතකොට අපි ගත්තොත් එහෙම මෙනහෙම ගුවන්්‍යානයේ තට්ට තියෙනවා කියලා මේ වගේ තමයි ගුවන්ඥානය තට්ටේ ස්වභභාවේ තිය එතකොට ම ත්තොත් එහෙම දැම්මෙන මේ ගුවන්ඥාණය අපි හිතමු මෙන මේ දිශාවට ගමන් කරනවා කියලවා ගඥා මේ දිශාවට ගමන් කරනවා කියලා එතකොට ගුවන්ඥානය තත්්ත තමයි මේ තියෙන්නේ තට්ටෙන් කෑල්ලක් තබයිපුේ කප ලතිය එතකට ගුවන්්‍යානය තට්ට ගුවන්ඥානය ගුවන්්‍යානය ඉතින මේ පැත්තේ මෙහෙම ඇති ගයාානය මේහරිම ලොකෝට ගුවන්ාණය හොම ඇති ගුව්‍යානය ඇති ොහොම ම මේ තට්ට තම කපල ගත්තේ එතකොට මේ ගුවන්්‍යානය තට්ට ගමන් කරන දිශාවට ප්‍රතිවරද්ධ දිශාවට මෙන්න මේ වායුධාරාවන් කැලීම සිද මෙ මේ ආකාරයට කොවායුධාරාවන් ගැලීම සිත වෙනවා එතකොට මෙන මේ වායුදාරා ගත්තවොත් අපි මේ වාය දාරාවට ගුවන් යාන තට්ට මේ පැත්තර යනවාන තට්ට යන්නේ මේ පැත්තරන මේ වායු ප්‍රවාහ ගලිය යුත්තේ වීට විරුද්ධ දිශාවට. දැ තට්ට ගමන් කරන පැත්තරපුතා ට්ට යන්නේ මේ පැත්තර න හුළං හමන්්ඩෝට මල පැත්රද ඉඩ විරුද්ධ පැත්තරනේද. හැබැයි මේ ධාරා අපිට අනුවන තානාකුල ප්‍රවාහ කියල මෙවා කැලබිලි ස්භාවයකෙන් නැති බොහෝදුරට එකහා සමාන එක ස්ථානයක් පසු කරන ප්‍රවේග බහෝසයන් සමාන වෙන ආකාරය ප්‍රවාහර මම ප්‍රවාහරේකා කියනමනාද කියලා කියල දුන්නා මොලින්ම මෙයා මෙහෙම මේ රේකා ගමන් කරනවා මෙනට කිසින් බලපෑමක් නෑෑ මේ ප්‍රවාහරයකා මෙහෙෙන්මව ගමන් දැන් මෙන්න මේ රේකා මෙන්න මේ බාධකය කල්තිය දකිනවා හරි මේ රේකා මෙතර වදිින් ඇතුව මෙට පේනවා මේ බාධකයක් කියලා හද අපි දන්නවා දැන් උමනොහෝ ද්‍රව්යක් අපි ලංවේදී අපි මොකද වෙන්නේ බෝට්ටුවක බෝටුවක් වේගේෙන් ඉස්සරට දදි ඉස්සරාතින මොතුරත් මොදනපදේ ඇජස්ට්‍රෙන් නේද ඒවගේ මෙ මේ ප්‍රවාහරේකා මොකද වෙන්නන්නේ මෙන්නක දැකල කල් තියාම මෙච්චරු දුරේෙන් නැතුව කල්තියාම මෙයා හිිකක් කල්තියාම නැමිනෝ නැමිලගම එතකොට ඒවගේ මේ රේකා මෙතන උඩදී මිට මෙහෙම ලැවිලා ලංවෙලා එනවා මේ මේ රේකාවත් දකිනා මේ බාතුකය මෙයත් මේ ඉහලදි පොඩ්ඩල් ලං වෙලා ආයෙත් හිටපු මාර්ගය මේ මුදරදී මේ ඉඩ අඩුවෙනවා මේ හිතන්න පාරමතද පොඩි වලක් කබල න මොකද වෙන්නේ ඔකෝ වාහන එකට ළංවෙනනේද. හිතවන්න්න වාහන පේලියක් මෙහමේෙනවා මේ හැඩේට වාල් වලක් කබල එන්න ොද වෙන්නේ මේ ඔක්කෝ ලංග්‍රනය දැබයි එක හැපෙනෝද මේෑ හැපෙන්න්නේනෑ. ඒවගේ තමයි පොතේ මෙන්නම වායු ප්‍රවාහරේකා මේ බාධකයක් කලින්දැ කලා ගුඩදී ලංවෙනවා මෙ මේ තට්ටේ හැඩඩුසා ද තට්ට මේ පැත්තරේනවා වායු ප්‍රවාහ මෙහමේෙනවා. මේ උට හැඩේ සාමය ප්‍රවාහයනිකා ලං වෙනවා මේරේකාවට එම හානනියක් උන්නෑ මකද හේතුව මේවා ගැටුන්ට නෑ උඩරේකාවමකද වෙන්න උඩරේකාවත් අපිට ගැට්න සවබහායක් පේනි නෑ එත් සාමාන්‍ය සුපදු පරිදියනවා මේරේකාවල් ඉන් පස්ෙ තමන්ගේ මුල් මාර්ගි ගවන් කරගන තමන්ගේ ආව මාර්ගය ගමරනවා ද බලන්න මෙ මේ ප්‍රවාහරය එක ඇවිල්ලා මේ තට්ටේ හැඩේටසක් කලින්ම මෙවා එකින එක හා ලංවෙන උඩදි තට්ට උඩ දිලාංව වෙනවා හැබැයි එක ශේදනයවිනිි නෑ එතකොට මම මේක විස්තර කරන්න පහසුවට මේක්ෂය බීලක්ෂය කියනවා මේහර උඩලක්ෂයක් මමගන්නවා ඒ ලක්ෂයේ විදියට හරි දැබතේ මොකක්ද වෙලා තියෙන්නේ ගුවන්්‍යාණයක් ඉදිරියට වේගෙන් ඇැඳෙනවා ඊට විරුද්ධ දිශාවට අනවරත් අනාකූල වායු ප්‍රවාහයක් ගලනවා ගකට මොඳද වෙන්නේ ගුවන්්‍යානයේ තට්ටේ හැඩේනිසා තට්ට මුදුනේදී ප්‍රවාරේකා එකින එක හා ලංවීම සිද්ධ වෙනවා. කියවම් බාන්නමාතයක්ක ගවන්්ඥානා තට්ටක් ර ගුවන්්‍යානයක් ඉදිරියට ගමන් කරනවා ඊට විරුදනිශාවට වායුප්‍රවායක් ගමන් කරනවා වායුප්‍රවාහය තට්ටේ සවිශයෂී හැඩේනිසා තට්ට මුදුනේදී ලංවීම සිද්ධරෙන. හරි මං මෙෙන මෙම ලියන්නම් එදකොට මොකද වෙන්නේ බා මේ තිය අලි පැත්තට ගුවන්්‍යානය දැන් ඉස්සර ලමං ගුවන්ඥානය ගත්තේ දෙ යට රූපය ගුව්‍යානය මම ගත්තේ මේ පැත්තර චලනය වෙනවා කියලන්නේ තැ මෙන මේ උඩරූපය ගුවන්ඥානය ගුවන්්‍යාණය ගමන් කරන්න මේ පැත්තරම මෙන මේ රූපය ගුව්‍යානය යන්නේ මේ පැත්තට වායු ප්‍රවායන්නේ මේ පැත් ගුවන්යාන යන්න මේ පැතර වායු ප්‍රවාහන්නේ මේ මැත එතකොට මොදවෙන්නනි පුති මේ කතාන්දර දෙකේ දීම ඔන්නමං ඒ හාබී කියලා ලක්ෂ දෙකක් ලකුණු කරා ඇදමගේ පලවෙනි පොයින්ට් එකකම කද මන්ද මේ රූපය පොඩ්ඩක් හුඩා කරන්නන්දර වුණේ මගේ පැෑල්දිි කිරීමේ පහසුව තකා පලවිට පොයින්ටක තමයි පුතාලා ගුවන් යානයේ ගමන් කරන දිශාවට විරුදධ දිශාවට ගුවන් යානය? දිශාවට විරුද්ධ දිශාවට ගුවන්්‍යානේ ගමන් කර දිශාවට විරුදධ දිශාවට වායු ප්‍රවාහයක් ගලාය හැයි අරදි ග ානත් ගමන් කර දිනිශාවට විරුදු නිශාවට වායු ප්‍රවාහයක් ගලාග නයි. දෙවනියට ගවනඥානය තට්ටේ සවිශේෂී හැඩේ නිසා තට්ට මුදු නේදී ප්‍රවාහරේකා එකිනෙ කළංවේ ශේදනය නවේ හදතේ තට්ටේ සුවිශේෂී හැඩේ නිසා ඇ තටුවල සුවිශේෂී හැඩ නිසා ඇ ගවන්්‍යානය තටුුවල සුවිශේෂී හැඩේ නිසා තට්ට මුදු නේදී ප්‍රවාහරයකා එකනෙ එක හා ලංවීම සිදුවේ එහෙත් චේදනය නොවේ පළමල් ලියනවා තට්ටේ තටුවල සවිශේෂී හැඩේ නිසා ැ නිසා තට්ට මුදුනේ ප්‍රවාහ රේකා ලංවීම සිදුවේ එහෙත් චේදනය නොවේ එහෙත් චේදනය නොව චේදනය එත් චේදනය නො ගුවන්නනේ තත්ට ගමන් කරන ශාවරට විරුදධ ශාවට බෝවි ප්‍රවායත් කලා කනයයි තතුුුවලු සුවිශේෂී හැටිනිසා. සට්ට මුදර පවාහාරරිකා ලංවීම සිදුවේ හෙත් චේදනය නොවේ කොතේ අපි දන්නවා මම කියලදුන්නා යම් කිසි ප්‍රවාහයක මෙතන අපි ගත්තොත් ඒවන් කියලා මෙතන ඒට කිය ගත්තොත් මෙත මේ ස්ථානයේ ඒවන් ගියගේ වැඩි ඒට කුඩාගය මෙහෙම වෙද්දිී හරස්කඩ වර්ගඵලය අඩුවනො තැන හරස්කඩ වර්ගපඵලය අඩුවවෙච්ච තැන ප්‍රවේගය වැඩි මෙතර ප්‍රවේග මං වීටූ කිවොත් මේක වීවාන් කිවොත් ද හරස්වර්ගන වර්ගඵලය අඩු ඇති ප්‍රවේගේ වැඩ ප්‍රවේගේ වැඩි හරස්කඩ වර්ග පලේ වැඩි තැන ප්‍රවේගයා අඩුයි මේක වැඩි රතපැන මල්ියන හරස්කඩ වර්ගඵලය වැඩි වෙලාවේ මේ පැත හරස්ක ඩර්ග ල ේ ප හරස වග ට. හරස්කට වර්ගඵලය අඩුයි නම් හරස්කඩ වර්ගඵලය අඩු තැන මේ හරස්කට වර්ගපලය අඩු තැන ප්‍රවේගේ වැඩී එනම් මෙතන හරස්කඩ වර්ගඵලය වැඩී නම් මේ ඒ වැඩී නම් වී අඩුයි එතකොට පීඩනය කියන කියනා ප්‍රවේගය වැඩි නම් ප්‍රවේගේ වැඩි නම් පීඩනය අඩයි මේ පැතිබින්නේ පිටුගේ පීඩනය අඩුයි පීඩනය අඩ ප්‍රවේගය අඩුයින පීඩනය වැඩි හරද ප හරස්කඩ වර්ගඵලය මේ පැත්තේ වැඩි මේ පැත්තේ අඩුුවයි හරස්කර වර්ගඵලය අඩු පැත්තේ ප්‍රවේගේ වැඩි ඇ මේ පත්තේ ප්‍රවේගේ වැඩි ප්‍රවේගේ වෙන්න පීඩනය අඩුයි පැල්ල උ හඬුව මෙට මේ කතන්දට කියන්නේ යම්කිසි තැනක හරස්කඩ වර්ගඵලය අඩුවෙද්ද ප්‍රවේගේ වැඩිවෙනවා පීඩනය අඩුුවෙනවා හරස්කඩ වර්ගපලය අඩුවෙද්දී හරස්කඩ වර්ගඵලය අඩුවෙද්දි ප්‍රවේගේ වැඩි වෙනවා පීඩනය අඩුුවෙනෝ. ඒ හරස්කඩ වර්ගඵලය අඩුවෙද්දී ප්‍රවේග වැඩි වෙනවා පීඩනය අඩු වෙන. මේ කරන්න න. දැන් මෙතන මේ තට්ටේ සවිශේෂී හැනේ නිසා. තට්ට මුදුනේ මෙ තට්ට ඉශලති මේ ප්‍රවාරයකා ලංවෙලා මෙන්න මේවාතර වර්ගඵලය. දැ මෙතන තිබ්බ වර්ගපලයට වැඩිය මේ තටව අතරට ේකාතර වර් පල ද ද වෙලා. වර්පන මේ ප්‍රවාහරය කාත්‍ර වර්ගඵලය වැඩ මේ අතර වර්ගඵලය අඩුව එනම් මෙතද වර්ගඵලය අඩුුව වෙත්ති මොහද වෙන්නේ තට්ටමුදුරේදී ප්‍රවාහාරයකා ලංවේ වර්ගඵලය අඩුවන විට ප්‍රවේගය මොවෙන්නේ වැඩිවේ පීඩනය අඩුවේ මෙට මේ ස්ානය කත්තොත් එහෙම ඒස්ථාන වර්ගඵලය වර්ගපලය අඩුයි වර්ගපලය අඩුයි එතර ොහොද වෙන්න ප්‍රවේගය වැඩි ප්‍රවේග වැඩි මෙතර වර්ගපලය අඩුයි මේ ඒ ස්ථානය ප්‍රවේගය වැඩි ප්‍රවේගය වැඩි කියන්නේ ඒ ස්ථානයේ පීඩනය අඩයි ඒ ස්ථානයේ හරස්කඩ වර්ගපලය අඩුයි ප්‍රවේගේ වැඩි පීඩනය අඩුයි මෙනම ත පැහැලි නේද එතකොට හරස්කඩ වර්ගඵලය අඩුයි මෙ තැන ප්‍රවාහාරේකාමට වැඩි ලං වෙලා තියෙන්නේ ප්‍රවාහරයකා තත්ටේ හැඩ නිසා හල්දී ලං වෙලා තියෙන්නේ ලංවෙද්දි වර්ගපලය අඩු වෙලා තියනෙන ප්‍රවාහරේකා තර වර්ගපලය අඩු වෙලා ප්‍රවේගේය වැඩි වෙලා පීරණය අඩු වෙලා තිය මම ලියනවා තට්ටේ හැඩේ නිසා හැඩේ නිසා හට්ට ඉහලදී එක ප්‍රවාහරේකා ලංවී ඒවායි හරස්කඩ වර්ගඵලය හරස්කඩ රස්කඩ වර්ගපාලය අඩුවේ ඒවා අයට ඒවා අතර හරස්කඩ වර්ගපලය අඩුවේ අඩුවනු හරස්කඩ වර්ගඵලය අඩුවන විට ලබි මැඩිබුත් ප්‍රවහර කාතරක වචන මල්දයන්න ප්‍රවා ්‍රේකා අතර හරස්කඩ වර්ගඵලය අඩුවන විට ප්‍රවා රේකා අතර හරස්කඩ වර්ගඵල අඩුවන විට ඒවා ගමන් කරන ප වැඩ ප්‍රවේගය වැඩිව මේ ඉස්සලා බීඩකය කිව්වා බෙංගාලබොක්කේ අධික සුලිකුණාටුව නිසා අව පේඩන තත්ත්යක් ඇති විය එහෙම කියනවා කියලා කාලගුණවාර්තාවට කියන බෙන්ගාලොකේ සුිුණනාටුව අි ප්‍රවේගෙන්න්නේ දයන්නේ අි ප්‍රවේගෙන් හරි අි ප්‍රවේගෙන් යනට පීඩනය මත වෙන පපති අඩුවෙනවානේ එනම්ේ. ප්‍රවාහරකාවල ප්‍රවේගේ වැඩිවෙේදි මොකද වෙන්නේ බොද වෙන්නේ ප්‍රවාහරඒකාවල ප්‍රවාහරේකාවල ප්‍රවේගේ වැඩි වනවිට පීනය වයිගෝල පීඩනයට වඩා වුගෝල පීඩනයට වඩා අඩුවේ පීනය වයිගෝලය පීටනයට වඩා අඩුවේ ප්‍රවාරී කවුල ප්‍රව ප්‍රවායගේ වැඩි වන විට පීඩන යුගොලිය පිරිනයට වඩා අඩුව දැපති හර්දකේසික තටු ළංගු ලංගෙදි හරස්කට වර්ග පලය අඩුුණ හරස්කට වර්ගපලය වෙද්දිී ප්‍රවේගේ වැඩි වුුණා ප්‍රවේගේ වැඩි වෙද්දි පීඩනය අඩුණා බන් මේ කතාව මෙහම ලියනවා හරස්කට වර්ගඵලය අඩු වුණා ප්‍රවේගේ වැඩි වුණ පීඩනය අඩු ත්ට ඉඟට ත්ටයිහල පීරන අඩුුවද අඩු වුවදද පාල රකා පරිදිම නිසා තට්ටේ ඉහල පීඩනය අඩුවුවද පහල රේකා පෙරපදිසිම නිසා පිළවා ඉහල පීඩනය අඩුයි ඉහල පීඩනය අඩු තට්ට ඉහල පීඩනය අඩුය හල පීඩනය වැඩිය එවිට තට්ටදේ දැ වැඩි පීරණයකට තල්ලවා අඩු පීරණයකෙන් ඇද ගැෙනල්ලාක් වැඩි පීටණයකන තල්ලුවන් අඩු පීරණයෙන ඇද ගැල්ලා දැ මේ තට්ට උඩ කෙනවරට වැඩි පීඩනේ පහලිල් උඩටදාන ඩි පීඩනය ඉහලින් අඩු පීණය එක අදලගන්නවා එඒ තට්ට එෙසවැෙනකෝ හරද කියලට එවිට තට්ට වැඩිපීඩනය ඉවතට හා අඩු පීඩනය දෙසට අඩු පීඩනය දෙසට එනම්? වැඩ පිට මේ ඉවතර සහ අඩුපීටන දෙෙරේ නම් පහල සිට ඉහලට එසව ඉහලට පීඩන වෙනසන සෑ සිවිකල් කියන්න පීඩන වෙනස නිසා පීඩන වෙනස නිසා අදර්ුවනි දැන් මේක අපි කිව්වොත් ගුවන්යාානී තත්්ට ගමන් කරන දිශාවට තට්ට මේ පැත්තනය නම් විරුදධදවිශාවට වායු ප්‍රවාහයක් ගලාගනය ඊට පසමකද වෙන්නේ මෙන මේ තට්ටේ තියෙන උඩතියෙන ශවිශේෂී හැඩව නිසා ප්‍රවාරයක එකනක හා ලංවීම සිද්ධ වෙන හැබැයි ලංගුණට මෙ චේදනය වෙනවාද නෑ අපි කිව්වා හරස්කන වර්ගඵලය අඩුවෙද්දි ප්‍රවේගේයේ වැඩි වෙනවා ප්‍රවේගේයේ වැඩිවෙදි පීටනයයා රස්ට වර්ගපලය අඩුවේදදි ප්‍රවේගය වැඩි වෙනවා ප්‍රවේගේයේ වැඩිවෙද්ද පීඩනය අඩුවෙනවා. මේක ඔබටයි ඇත හාර්විතන පැහලින හරස්කරන වර්ගඵලය අඩුවේද ප්‍රේගේය වැඩි වෙන. ප්‍රවේග වටද පීටනි අඩුවවා. එතු තට්ට මුදුනේදී ප්‍රවාහාරයකා ලංවවෙද්දී තටට මුදුන ප්‍රවාහාරයකාටි එකෙනක ලංවවෙද්දී ඒවා අතර වර්ගඵලය අඩුවෙනවා. ඇතින් තිබ කට්ටිය ලංවවෙදී ඒ අතට වර්ගඵලය අඩුවෙනවා. වර්ගඵලය අඩුවෙලා ගමන් කරනත් ප්‍රේගයමහද වෙන්නේ. අපි දන්නම හරස්කට වර්ගපලය අඩ වුණනත්පු දේ දැම මේ ගොට්ටක් හර පින්බොත් මේ උඩ ච්මහරි චෝඩි සිදුරත්තියවෙලා දෙෙහිතරනු මේ සම්පූර්ණ සිදුරු සහිතකක් කියලා මෙතරින් පින්බොත් මෙතර හිලකුඩාාවෙන්ඩ කුඩාාවෙන්ඩ ප්‍රවේගේයමහද වෙන්නේ වැඩි වවා. එතකොට ප්‍රවේගේ වැඩිවෙදි ප්‍රීඩනය අඩු වෙනවා. එතකොට පහල පීඩනය පෙරපරිදිමතියෙනවා. ඉල පීඩනය අඩු වෙනවා. එතකොට තට්ටමෝද වෙන්නේ පහල සිට ඉහරට අ පීඩට වෙනසරි නිසා ඉහලට ගමන් කිරීම සිදත වෙනවා එතකොට මේ දෙකට ගෙන පීරණ අන්තර ඇති වෙනවා කියලා යට පීරණයයි උඩ පීණය ඇතරමදේ මේ යට පීරනය උඩ පීන අතර පිණනන්තරයක් නිසා මෙතට ඇති වෙන මතාලා පීඩන වෙනස නිසා ඇති වෙනවා සපලේ සූම් බලයා පීඩට වෙනසඩි ඇති වෙනවා සපලේ සුම් බලය අිස් රට කතා කරන විස්තර කරාපතේ සුවිශේෂ හැඩේක තනා ඇත තට්ට ගමන් කරන දිශාවට විරුන්ද දිශාවට අනවරත අනාකූල වායු ප්‍රවාහයක් කටගනි මේ වායු ප්‍රවාහය තට්ටේ සුවිශයෙහි හැඳි නිසා මුදුරේදී ලවී ශේදනය නොවේ තට්ට මුදරේද ප්‍රවාරයකා ලංවීම නිසා හරස්කඩ වර්ග පලය අඩුවීම නිසා ප්‍රවේගේ වැනිවි තට්ට මුදුනේද අඩුපින්ට ත්වයක් ඇතිවේ අිහල් පී වැඩිය එම නිසා වැඩි පීණයක් සහිත පහළ සිටියලට සම්ප්‍රයුක්ත පීණයක් මෙන්ම සම්ප්‍රයුක්ව බලයද හටගනනි එම බලය නිසා තටට පහල සිටි ීරට සේ මේ අපි කතා කරා විස්තර සහිත ගුවන්්‍යානයක තටු දෙකෙහි වර්ග පල හාරසී අයි වර්ගමීටරණේ වාතය තටුවක ඉහලසා පහළ පෘෂ්ට පසුකරන වේග යම ශ්‍රිණයකහා සය ශ්‍රිණකහා විස්සඒම ශ්‍රිණයකවේ වාතයේ ගනත්වේ මෙච්චර නම් යානය ගොනේ රැඳීමට මගින් සහිත යා නැති බියහැකි උපරිම බරස්රන වාතේ ගනතව දීරද පපොල රවශය නෑැිට රූපෙත් පොඩට පහැදිල අඳ මේ රූපය අයින් කරලා පොඩක් පැහැදි නිවන්දිමුූති මේක රූපය දාලා ගත්තොත් දෙෙම් පොට එතරම්ම හරි කියවඩ ගාන තටු දෙකෙහි වර්ග පල දෙකේ එකතුව දීලාදී එතකොට ඔන්න මම තට්ටාඳ නනාම මෙනෙම ම මේ වගේ තට්ටේ හැඩයක් තියෙනවා එතකොට මං හිතුුවොත් තට්ට මෙන මේ දිශාවට ගමන් කරනවා කියලා තට්ට ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට ප්‍රවාහරයකා ගමන් කිරීම සිද්ුවිය යුතු වෙනවා න් දල වශය අලන්න මේක ප්‍රවාරේකාවක් මේ මේකට ආසන්ටද ගන්නඩව ඉතාම ආසන්ටද ගණඩ රුබට ලේසිී වැඩිය ගොඩක් ඕොඩ රයකා පහත්ති බනන් ඇති මේ මෙන මේක තනි කෙලින්ගෙන එක ගොඩක් ලංකරන්ඩපා මේ තනි කෙලින් ගෙන රේකාව ලංක රන්ඩෙපටික ඇති මනමන්ට में खालතිिया में उඩ ठमांड में මෙහෙම මේ ඔබ ඇඳ දැ පේටනන්නේ මේගේ ලක්ෂණ ඔබට හොදර පුරුල්පුූරුවන්න ඕනේ අපේ දුන්නොත් මේ ක්‍රියාව විස්තර කරන්න කර දර වූ ඒ සඳාව ඔබට म හැki وقتদেরදු. වායනවා ම එක ඒබ කියගන්නතු මේක් වයි කියලාගන්න පුතාලා බල එක ලක්ෂ දෙකක් එන කිය නොද කියලා එ වරූපටවෙෙන නැනෑ මේ ලක්ෂය එක් කියලා ගන්න තත්්ටේ පල්ෙ හා එක් කියලා ගන්න මේ ඉහලා ලක්ෂයක් වයි කියලග තමට කියනවා පුත දැ මෙතනයි මෙතරයි ගත්තා හම ප්‍රවේකයේ වැඩි වන්න කාගෙද උඩ ප්‍රවේගේ වැඩිවෙන්න ඕන්නේ උඩ ප්‍රවේගේ වැඩි වුණනොත් තමයි පීටනය අඩුවන්නේ උඩ ප්‍රවේගේ වැඩි වුණොත් තමයි පීටණය අඩුවෙන් එනම් උඩ තමයි මේදනගේ වැඩි වෙන වැඩි ප්‍රවේගෙන් එනම් උඩ නො මෙතන උඩ ප්‍රවේගය වීවයි සමානයි සමස්න

දැන් මම උපකල්පනය කරනවා මෙන මේ තට්ට පොළවේ සිට ගත්තොත් මඋස පොළොවේ සිට මනින්ට ගත්තොත් කපුතාලා තට්ටේ ඉහලට සහ පහල්ලට තියෙන උස පොළවේදල මැන් නොත් දැහිතන්නක මටේවා මේටර් පන්සීයයි දශම බින්දුුවයි දෙකයි තව ඇඟැක් කෙනවා පන්සී අයි දශම බෙන්දුුවයි දෙකයි දෙකයි මටමිට මේ දශම දෙකේ බලපෑමක් නෑනේද ලොකු බලපෑමක් නෑ එ ම ගණනය කිරීමේදී උපකල්පනය කරනවා මෙන්න මේ ගුවන්ඥානා තට්ට හරහා ගලන ප්‍රවාරේකා තියෙන්නේ එකම උසකින් කියලා ඇගෙනම උපකල්පනය කරනවා මෙන ගුවඥඥාණය හරහා ගලන ප්‍රවාහරේකාවල ප්‍රවාහරේකා ගමන් කරන්නේ එකම උසකින් කියලා ඒ කියන්නේ මම මෙ ක්ස් ලක්ෂයට සහ වෛලක්ෂයේ ගත්තවත්? මේක් ලක්ෂ රෝජයේෂ්ට වෛරක්ෂ රෝජයේත් සමාන කියෙලා උපකල්පනය කරමු. ඇත්තර මේක සමාන නෑ ඔවු සමාන නෑ. හැබැයි ඒ රෝජයේච් කොටසමගින් වන බලපෑම ඉතාමල් පයිහේතුව මෙන එක්සාහ වෛ දෙන්නා ඉතාම ආසාන්න ලක්ෂ නිසා අපේ පොළොවට සාපේෂ්ව මේ උසවල් බැනදී බැලද්දි. මේ එක්හ වයි කියන දෙන්නා ඉතාම ආසන්න ලක්ෂ නිසා අප උපකල්පඩය කරනවා මෙට වයි ලක්ෂ දෙක එකිනෙක් හා ඉතාම ආසන්න ලක්ෂ කියලා. එවනම් ම උපකල්පනය කරනවා එක්හාවයි ඉතාම ආසන්න ලක්ෂ බැවින් හා තට ඉහලින් හා පහලින් ගමන් කරන ප්‍රවාහරකා එකන එක ආසන් තිරස් මට්ට මේ බැවින් එකන ආසන්න තිරස් මට්ට මේ බැවින් ස්මට්ට බැවින් හා ඉහල හා පහළ පහළ වාතයේ ගනත්වය බොහෝසයන් සමාන බැවි බොහෝසන්

දාලා තැමෙන මේ උඩයි පල්ලෙයි රෝජෙක්් සමානයිකින්නතම මෙචර දඟලගල කියන්න අපි උපගල්පඩය කරනවා මේ එක්ෂ වයිඉතා මාසන්න ලක්ෂ ඒවගේම බඩින්සාහ පහලියන ප්‍රවාහරේකා එකන එක හා ඉතා මාසන්න ගමන් කරන ප්‍රවාහරයකා එක නිසා මෙන්න මේ එක්ෂ වයිට තියෙන උසවල් දෙක ආසන්න වශයෙන් සමානයි ඒවගේම උඩයි පල්ලහි දෙකම තියන්නේ වාතය සා ර උඩට පල්ල හට සමානයයි එකල උපකල්පනය කරවා ඇත්තටම සමාන නෑ අපි සමානයි කියලා උපකල්පනයක් හදාගන්න පැදි අපි උපකල්පනයක් හදාගන්න එතකොට අපි ගත්තොත් එහෙම එතකොට මම පල්්‍යහා ලක්ෂය ක්ෂ ප්‍රවේx කියනවා පීයx කියනවා උඩ වෛලක්ෂයේ ප්‍රවේගේ ව කියන පීනය කිය මම බෝඩ්ඩ එක දෙකට කපලා අපි පහ ඇ පහල තියෙන එක් ලක්ෂයට බනුලි සමීකරණයුතු පීධන ාග රෝී වර්ගතන රෝජයේ සමානයි නියතිය පීධන බාගේ රෝී වර්ගතන රෝජයේ සමානයි නියතිය එතකොට පහලතියන ලක්ෂයේ පීරණයක් දන බාගයහි රෝගයාගේ අපට දිල තිබා රෝගයන්නේ වාතයේ ගණත්වය පුතාලා වාතයේ ගණත්වය අපට දිරති බා දෙකයි කේජ බරිඩ තුන මේක තත්ට ඉහලට ගත්වේ ගන්න පුළො පහල්ට ගණත්ව ගන්න පුළො මේ උඩයි පල්ල හැදිකේ දෙකයි කේ ගම බිට තුළ තුමයි මේ වාතය ගණත්වය ගන්නක් වැස්ස දවසක් වවෙන්න දෙ ඇත්ත වාතය මෙචර ගත්යක් නෑ භාගයයිර පහන ප්‍රවේගය Vx වx ගයාගය විස්සේ වර්ගය දැන මම රෝජයේේෂ් අගයන් ආදේශ කරන්න වති සමානයි . මමිනි රෝජේෂ්ට අගයක් ආදේශක කරන්න නැතුවති. ඇයි හේතුව ම උපකල්පනය කරනවා තටටේ ඉහ සපහල රෝජයේ් අගයන් ආසන්න වශයෙන් සමානයි කියලක් හේතුව එක්සාවා ඉතාම ආසන්න උසක පීටන එකම අනවරත් අනාවකූල ප්‍රවාහයේ තියන ලක්ෂ දෙකා එක්වයි ඉතා ආසන්න එක මනවර තනකුල වායු ප්‍රවායහි තියෙන ලක්‍ෂ දෙකක් එම නිසා එවගේම තට්ටේ ඉහළ හා පහළ වහයු ගණත්තු බහෝසයෙන් සමාන්‍යනිසා අපි රෝජ Hච් අගයන් තට්ටේ ඉහිරට සහ තට්ටේ පහලට සමානයි කලො පකල්පනක් හරිමක ඇත්තර මෙහෙමද නෑ හරි ඉහල වයි ලක්ෂයට බනුලි සමීකරණය යු අපි දන්නවා පීදන භාගයයි රෝවී වර්ග දන රෝජයේ සමානයික්යේ වයි දන්න බාගයයි රෝගයගේ දෙකයි උඩ ප්‍රවේගය වයිග පී පේය උඩ ප්‍රවේගය වැඩි හැබැයිම රෝජට ගයන්න ආදේශ කරේ නෑ මම ඊලකට කියනවා මේ පහල ප්‍රවේගේ වි්සයි උඩ ප්‍රවේගය සි දැම් එකට මේ කැපෙනවා

එ මෙන මෙයාගේ චේටක සමානයි එන මෙෙන මෙයාට මෙයා සමාන වෙනෝ පxක් දන හාරථීය දන පෝජයේ සමානයි පීව දන දැ මෙතන පුතා Pxක්ද ලොකු පවයිද ලොකු මෙන මේ පහල පීඩනය වැඩීනේ මේ උඩ පීටණය මහදපුතේ අඩුයි පහල පීටනේ වැඩි නිසාතම උඩට ස්වවෙන්නේ උඩ පීණය අඩු නිසාතම උඩ ඇදලගන්න එනම් පහළ පීටනය වැඩ උඩ පීටනය අ නමල් ලියන පහල පීඩණය වැඩී හ පීටන එනම් මේක වැඩී මේ කාඩුවයි එසමම් ලියනවා පව දන රජ පමි රින රෝජ මේ පැතරගෙන මෙ මේ පැත්තර ගෙනවා හාසිය නෙත ර දදහා හරි හාරසය මේකට මේක නමදා සයිසියයි පීරණ වෙනස කියන්න පීඩනය මෙ මේ පක්ට පවයි කියට පීරණ වෙනස පීරණ වෙනස කියන්න එදාර පීරණයක් එමන මෙන මේ නමදා සයිසිියට ඒක තියෙනවා ලා එන මට්ලියන්ඩ පුළුවන් පීඩනය සමානයි එමනා මට්ලිය අන්ඩ පුළුවන් පීඩන වෙනසටත් එකට පක්රින පීව සමානයි එ බෙදී මේ කියලා එනම් ටලියන්ට පුුවන් මේ මේ හරස්කට කරම වතාවක් ඒ සමානයි එනම් මෙතර පවගගේ පීට අන්තරය ඇවිලදි දරුවනේ වෙන මෙච්චරක් අනෝහයි බිදු දෙක ඒ ඒ කියලා කියන්නේ තටුවල හරස්කට වර්ගපාලේ ඒ කිය තටුවල හරස්කට ර්ග පලය ਹਾਰਸੀਏ ਵਰਗ ਮੀਟਰ ਇਹ ਗਿਆ ਗਿਆ ਹਾਰਸੀਏ ਵਰਗ ਮੀਟਰ ਐਫ ਸਾਈਟ ਆਪੀ ਬਲਮ ਨਮਦਾ 600 ਹਾਰਸੀਏ ਵੜੀ ਕਰ ਲਾ ਨਮਦਾ 600 ਹਾਰਸੀਏ ਵੜੀ ਕਰ තමායි එනම් මෙයාට තියෙනවා මෙන්න මෙච්චර නිියවටර්න් ප්‍රමාණයක් උත්සන්න පුළුව. ඒ කියන්නේ මෙයාට මෙච්චර නවටන් ප්‍රමාණයක් උස්සන්න පුළුවන් කියන්නේ මේ නිියවටන් ප්‍රමාණය කිිලෝග්‍රෑම් බවට පත්කරොත් මට එඒවා එක බිඳුවක් අඩු වෙලා සෝන්සි අසූ හතරයි බිදු තුනයි කිලෝග්‍රෑම් උස්කන්ධයක් මෙයාට ඇසිුවිය මෙයාට ගුවන්යාානය බරයි න මනිසුන්ගේ රයි කොත් එකක මෙන්න මෙච්චර ස්කන්දයක් ඇසවීම හැකියාවක් තියට අතිවිශාල ගුවන්ය පීරන ෙනස ගත්තර්ස්ස පීරණ විෙන සමාන එබෙදීමේ ඊඩ පස මේ මේක හරස්කුණ කළමට එවා Fගේගේ නනිවටන් ගාන නිවටන් ගා ිලෝග්‍රෑම් කරන්න ස්කන්දයක් බවට පත් කරන්න ම නනිවටන් ගාන දය දහමට කිලෝග්‍රම් බව පත් කර එක හදා ගැනීමේ හැකියාවක් ලැබෙනවා ත මේකද ප්‍රදාන උපකාල්පනය තමයි පතේ තට්ටේ පහල රෝජයත් සහ තට්ටේ ඉහර රෝජයචි කනා ගැත් දෙකම සමාන ලෙස්ත මම සැලකව හේතුව තමයි මේ ලක්ෂ දෙකේ අපි එක්සාවයි කියයට දෙන්නම් එකනකහ ඉතා මාසන ලක්ෂය වගේ මේ දෙන්නම එකම අනවරත්තා අනාකූල ප්‍රවාහේ තමයි දන එකම අනවරත් අනාකුල ප්‍රවාහය තමයි ඉඳලා තිය. දරුවනේ ඒ බඩන් අපි මේ වගේ තවත් ගැටලුකහි පයක්ක් සාකච්ඡා කිරම සඳහා මීලක විඩියෝ වෙත හො.